ආයුබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට අදත් මම අරන් ආව recipe එකක් ඒ තමයි පරාට. ඉතින් මේ පරාට කියවහම ඔයගොල්ලෝ කවුරුත් දන්න දෙයක් තමයි. නමුත් මේ පරාට එක අද මම හදන්නේ මිට ගොඩාක් සෞඛ්‍ය සම්පන්න විදියට ඒ කියන්නේ පෝෂණදායක ක්‍රමයකට හදන්නේ. ඉතින් ඒකට මම කවලම් කරනවා කුරක්කම්. ඉතින් අද හදන්නේ කුරක්කම් පරාට එක. ඉතින් කුරක්කම් පරාට මිට කලින් මම කළා නැහැ. නමුත් මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් මිට කලින් පරාට ගන්න අකමැති අයට ඔන්නවද තියෙනවා. පෝෂණදායක විදියට මේ පරාත් එක හදාගෙන කන්න ගෙදර දින. ඉතින් බලමු එකට මොන අවශ්‍ය මොනවද අමුද්‍රව්‍ය කියලා. මෙතන තියෙන පාන් පිටි ග්‍රෑම් 500ක් තියෙනවා. කුරක්කම් ග්‍රෑම් 100ක් තියෙන මෙතන. ඊළඟට ලුණු තියෙනවා. මාජරින් තියෙනවා. ඊළඟට මෙතන සීනි තියෙනවා. ඉතින් මෙතන මගේ ළඟ තියෙන අද දුඹුරු සීනි. ඊළඟට වතුර තියෙනවා. ඉතින් දැන් අපි මේක ඉස්සෙල්ලා බලන්නේ දැන් මේක කවලම් කරගන්න. ඉතින් මේ කවලම් කරන්ති ඉස්සෙල්ලම දානවා මෙතනට මම කුරක්කම් පිටි ටික මේ ප්‍රියම් මේ ප්ලේන් ෆ්‍රයි එකට. ඉතින් මේක තමයි මේ ප්ලේන් ෆ්‍රයි එකම තමයි ඔයගොල්ලෝ මොකද මේ බනිස් දාති හදන්නේ මාළු මේ පාන් හදන්න පාවිච්චි කරන එකම තමයි. ඊට මේකට මම එකතු කරනවා ලුණු ටීස්පූන් එකක්. ඊළඟට සීනි ටීස්පූන් එකක්. ඊළඟට මම මාජරින් මේකට එකතු කරනවා ග්‍රෑම් 50ක්. මොකද මේ ඔයගලන්ට ඕන නම් වැඩි කරන්නත් පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක අතින් හොඳට මේ විදිහට කවලම් කරන්න. මේක හරි ලේසි. මේ ඉතින් ගොඩක් වෙලා අතක ගන්න දේවල් නෙවෙයි. මම මේක අතින්ම කවලම් කරා මේ ආකාරයෙන්. ඊට පස්සේ මම මාජරින් ටික මේ විදිහට දානවා. ඔයගලට බටරුත් පාවිච්චි කරන්න පුළුවන්. මාජරින් බටර් ඒවල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට. ඊළඟට ඉතින් අතින් හොඳට ඉස්සෙල්ලා මේක මේ විදිහට මේ වගේ කලවම් කරගන්න ඕන. මතක තියාගන්න මේ මේ වැඩේට මේ ග්ලව්ස් දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේක අවසානයේදී මම හොඳට ඇලෙන්න ගන්නවා. එතකොට ග්ලව්ස් එක දැම්මයි කියලා ලුප්පියක් කරන්න බෑ. මොකද ග්ලව්ස් එක ගැලවි ගැලවි යන්න පුළුවන්. ඒ නිසා අත හොඳට පිරිසිදුව තමයි මේක කරන්න ඕන. ඉතින් මේ වගේ හොඳට මේ වගේ කලවම් කළා. ඊට පස්සේ මට වතුර අවශ්‍ය වෙනවා දල වශයෙන් මිලිලීටර් 400ක් ප්‍රමාණයක්. ඕ ඊට අඩුවෙන් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් ගොඩක් අයට අහන තියෙන ප්‍රශ්න තමයි මේ හරියට වතුර ප්‍රමාණය කියන්නේ කියලා. ඉතින් මෙතන 375 400 ප්‍රමාණයක් තමයි මේකට අපිට අවශ්‍ය වෙන වතුර. ඉතින් මේ වතුර ඇයිද සාමාන්‍ය මේ ටැප් එකේ වතුර පාවිච්චි කරන්නේ. නැතුව මේක මේ සීතල වතුර අවශ්‍ය වෙන්නේ පාවිච්චි කරන්න. ඉතින් මම මේ විදිහට ටිකෙන් ටික එකතු කරනවා. එකතු කරලා මේ විතර කලවම් කරගන්න. ඉතින් ඔයගලන්ට ඕන නම් මේක මේ කුරක්කම් පිටි වැඩි කරන්න පුළුවන්. වැඩි කරොත් අපිට මේක හරියට පරාත් එක හදාගන්න බැරි වෙයි. මොකද කුරක්කම් පිටි එක ටිකක් හයිය වෙනවා මේ හදනකොට. ඉතින් ඒ නිසා තමයි මම කුරක්කම් පිටි පොඩ අඩු කරලා කරන්නේ. මේ පිටි 500ට ග්‍රෑම් 100යි මම එකතු කරේ. මේ විදිහට හොඳට කවුලම් කරගන්න. මම මීට කලින් වීඩියෝ එකක් කරලා ඇති කොහොමද මේ සාමාන්‍ය පරාත හදාගන්න කියලා. ඉතින් අද මම මේක වෙනස් කළ කුරක්කම් වලින් මේක හදන්නේ. ඉතින් මේ විදියට මේක දැන් ඇවිල්ලා තියෙන්නේ. මට අවශ්‍ය ග්‍රෑම් 400ක්ම මට ගියේ නැහැ. ඊට අඩුවෙන් ගියේ. හේතුව මං හිතන්නේ මම මාජරින් පොට්ටක් බැටි ඇති. එහෙම වුණාම ඒ තෙතමනයත් එක්ක තමයි මේකේ වතුර ප්‍රමාණය බලන්නේ. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මිලිලීටර් 350ක් ගන්න මේකට. ඒක මම පහතින් ඔබට සඳහන් කරන්නම්. ඒ කරලා දැන් මේ විදියට මේ කවලම් කරගත්ත හොඳට කවලම් වල තියෙන ඔයාලා පේන්නේ මේ හොඳ තෙත ගතිය තියෙනවා. මේ විදියට තියෙන්න ඕන මේ තෙත ගතිය නැත්තම් වැඩේ කරන්න බැරි වෙයි. ඒ කරලා තෙල් ටිකක් මේ විදියට දාගෙන තෙල් ටිකක් පුඩි හොඳට ඉතින් තවරන්න. තවරලා මේ මෝලිය මේ විදියට තියන්න ඕනේ පැය භාගයක් විතර පැත්තකට කරලා. ඊට පස්සේ තමයි අපි මේ බෝල කඩා ගන්න ඕනේ. මේ විදිහට මේක වහලා වේලෙන් දෙන්න තියෙන මේක හොඳට වහලා තියන්න පැය භාගයක් විතර. ඒ තියලා ඊට පස්සේ අපි බෝල් කරගමු. Thank you.
ඉතින් මේ තියෙන්නේ මම කලින් පැත්තකට කළ තියලා දැන් මේ පෑ භාගයට පස්සේ මේ මම පෙන්වන එක තියෙන්නේ දැන් බලන්න මේ කොච්චර මේ soft කියලා ඉතින් මේ විදිහට soft ගතිය තියෙනවා දැන් මේක හොඳට rest වෙලා තියෙන්නේ ඊට පස්සේ දැන් මම මේක ග්‍රෑම් 100 හෝ ඊට පොඩ්ඩක් වැඩි ප්‍රමාණය බෝල කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට මම දෝ එක මේ විදිහට කවලා අපි ගන්න ඕනේ උඩට අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට මම එහෙම උඩට ගන්නවා ඒක ඔයගොල්ලෝ කියන්නේ මේ කැඩෙන විදිහක් නෑ මෙතින් මැදින් කොහෙද කැඩෙනවා කියන්නේ ඒ කියන්නේ වතුර ගතිය මදි තෙතමනිය නැති නිසා තමයි කැඩෙන්නේ ඊට පස්සේ මේක මෙහෙම ගත්තාන් පස්සේ මේක මේ විදිහට බෝල කරන්න ඕන මෙහෙම බෝල කරන විදිහට මේක ඇතුළට නවල මේක පොඩි ප්‍රෙස් කරලා මේ උඩට මේ ප්‍රමාණය ගන්න ඕනේ ඒ අරගෙන මෙන්න මේ විදිහට තෙල් ගාගත්ත තැටි එක මෙයාගේ පයිරස් ප්‍රාජන එක තියන්න පුළුවන්. ඉතින් අපි තව බෝලයක් මේ විදිහට හදාගමු. මේක මතක තියාගන්න මේක හොඳට ඇතුළට දාලා මෙතනින් ඇඟිලි ටිකේ මෙහෙම තද කරන්න. දැන් තද කරනකොට මේක ගැලවිලා නිකන් වෙනවා. ගැලවුණා මෙන්න මේ විදිහ තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේක ඔක්කොම බෝල කරගන්න. මම මේ බෝල් කරගත්ත මේකේ දාන්න පුළුවන් ප්‍රමාණය දැම්මා. ඉතින් මේක ඊට පස්සේ තෙල් ටිකක් තව උඩින් මේ විදිහට තවරන්න. මෙන්න මේ ආකාරය. පස්සේ මේක වේලෙන් දෙන්න එපා. වේලෙන් දෙන්න නැතුව මේ විදිහට තියලා ඊට පස්සේ මේක හොඳට මේ වහලා තියන්න. තෙතරෙද්දකින් හෝ නැත්තම් ඔයගලගෙන ක්ලීන්ඩප් තියලා ඒ වලින් දාලා මේක වහලා තියන්න. තියන්න පැයක් විතර. පැයක් විතර තිබුණොත් තමයි හොඳ ප්‍රතිඵලයක් තියෙන්නේ. පැක් එක රෙස්ට් වෙලා තිබුණා පස්සේ අපිට පුළුවන් මේක හොඳට මේ පරාතයක් විදිහට අපිට හදාගන්න. එහෙනම් මේක තව පැක් විතර අපි මේ විදිහට තියලා ඊට පස්සේ මම කියලා දෙන්න කොහොමද පරාතයක හදාගන්නේ. ඉතින් මම දැන් පැයකට පස්සේ මම මේක දැන් ඇරලා ඔයගලට පෙන්නන්නේ දැන් මෙන්න මේ විදිහට තමයි හැදලා තියෙන්නේ. මේක හොඳ soft වෙලා තියෙන්නේ. දැන් මම ඔයගලට කියලා දෙන්න මේ කොහොමද අපි මේක හොඳට තුනී කරගන්නේ කියලා. හැබැයි මම කරන විදිහ පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට ඒක බැරි නම් කමක් නැහැ. ඔයගොල්ලන්ට අතින් තුනී කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. මේ වගේ මේ බෝලයක් මෙහෙම අරගෙන මෙහෙම අතින් හොඳට තුනී කරගන්න. මේ ආකාරයට. මේක සාමාන්‍යයෙන් පිටි වලින් පටන් ගන්න මේ හදාගත්තර හරි ලේසි කරන්න. නමුත් මේකේ තියෙන මේ පුරක්කම් කවලම් කරන නිසා මේකේ තියෙන ඝනත්වය පොඩ ඇවිල්ලා තියෙනවා. ඔබලට පුළුවන් මේ විදිහට තුනී කරගන්න පුළුවන් අති දැලා හිමීට හැබැයි ඉරා ගන්න ඉවත් ප්‍රශ්නයක් නෑ ඔබලන්ට මේක මම ඔබට කියලා දෙන වෙන ක්‍රමයක් ඒ නිසා මේ විදිහට තුනී කරගන්න මෙන්න මේ විදිහට දැන් ඔය මේ වගේ තුනී කරගන්න පුළුවන් ඒ කරලා මෙන්න මේ විදිහට රවමට මේ ආකාරයෙන් මෙහෙම මේ වටේ කවර් කරන්න කළා ඊට පස්සේ මේ අන්තිම එක තියන්න. කොට තද කරන්න එපා. තද කරන තුන් වගේ පැත්තකින් තියන්න පුළුවන්. මේකත් තියන්න ඕනේ අඩු ගානේ පෑ භාගයක් විතර රෙස්ට් වෙන්න. ඉතින් ඔයගලන්ට එක විදි තියෙන තව විදියක් තියෙන මේ විදියට කරන්නත් පුළුවන්. දැන් මේක මේ විදියට මේක සාමාන්‍යයෙන් අපි පොඩි ගන්න ඕන දැකලා ඇති. මෙන්න මේ ආකාරයෙන් මෙහෙමත් පුළුවන්. මේක ටිකක් අති සාර්ථකයි මේ ක්‍රමේ. කොහොමද මේක කම් විදියට හදට තුනී වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් හදට උඩට පේන ඇති අර කලින්ට වඩා හොඳට තිගැස් වෙනවා. ඉතින් අර මගේ පුරුද්දට මම ඒක කරේ. ඊට පස්සේ මේ විදියට මේක ආකාරයෙන් රවුම් කරගන්න. තද කරන්න එපා. දැන් ඔයාලට තේකෙ පොඩි වෙනසක් තියෙනවා. මේක ටිකක් ඝනයි. මේක ටිකක් තුන්. හොඳට ඇවිල්ලා තියෙන soft එකට. ඉතින් කරන්න පුළුවන් ඊට පස්සේ මේකේ තෙල් පොඩ්ඩක් යාත් තවරලා පැත්තර කළා කියන්න මම තව ඒ විදිහට පෙන්නන්නම් ඉතින් ඔයගොල්ලෝ try කරන්න මේ විදිහට කරන්න කලින් සොක් වගේ හොඳට ඇදිලා ඉන්නවා ඔයගොල්ලෝ පේන ඇති නේද මෙන්න මේක තමයි හොඳටම තියෙන්න ඕනේ පරාතයක් හදනවා නම් හරියට හදනවා නම් ඒකල මේ විදිහට තියන්න. ඉතින් මම මේ විදිහට ඔක්කොම හදා ගන්නවා.
ඉතින් මම මේක ටික වෙලාවක් තියලා දැන් මේ ගන්න. ඉතින් මේක මේ විදිහට අපි මේ තුනී කරගන්න පුළුවන්. ඉතින් අතර මේක හොඳ soft copy තියෙන නිසා අපිට මේ මේක රෝක් සමායට අපි පුළුවන් මේක roll කරගන්න අර roll pin එකකින්. ඉතින් අපිට ඒක අවශ්‍ය වෙන්නේ අතින්ම මේක තුනී කරගන්න පුළුවන්. මේ තුනී කරලා ඊළඟට මේ අපිට මේ වෙලාවේ දැස් දෙක තියාගන්න ඕනේ එකට මේ වෙනම තියෙන පෑන් තියෙනවා. නැත්තම් තැටියක් ප්ලාස්ටික් කරගන්න පුළුවන් මේක පුච්ච ගන්න. ඒ විදිහට ඔයගලට නැත්තම් ගොඩක් වෙලාවට දැන් මම ඔයගලට පෙන්නන්න ගන්නම්. ඉතින් මේ වගේ තෙල් පොඩ්ඩක් මෙන්න මේ වගේ තැටියකට දාගන්න. ඔයගලට මේ වගේ තැටියක් නැත්තම් ඔයගලට පුළුවන් ඔයගලගේ ෆ්‍රයි පෑන් තියෙනවා ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තෙල් පොඩ්ඩ මේ විදිහට වටේ තවර ගන්න. ඊට පස්සේ අපි අර මේ තුනී කරගත්ත රොටිය අපිට පුළුවන් මේකට දාන්න. මේ විදිහට මේකට දාන්න පුළුවන්. මේ ගින්දර සාමාන්‍යයෙන් ගින්දරක් තියෙන්න ඕන. ඒක රස්නේ ගින්දරක් මොකද ඒකට තමයි අපිට ලේසි වෙන්නේ කපු කපු කරගන්න. ඉතින් මේ වගේ ඊළඟට අපිට පුළුවන් අනිත් එක ඒ අතර කුක් කරන එකක් අනිත් එක මේ වගේ තුනී කරගන්න. ඉදිරියට තුනී කරගත්තා. ඊට පස්සේ අපි දැන් ඊළඟ එක බලමු. ඊට පස්සේ මේ වගේ එක පැත්තක් රත් වෙනකොට ඊට පස්සේ අනිත් පැත්ත මේ විදිහට අනිත් පැත්ත දාගන්න. ඒ වගේ එක පැත්ත දෙපාරක් වගේ මේ හොඳට පුච්ච ගන්න ඕන. නැත්තම් සමහර ලාට අමු ගතිය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ගැන කල්පනාවෙන් ඉන්න. ඉතින් මම අර පුරුද්ද රටින් මම මේවා කරා. නමුත් ඕගොල්ලෝ කරනකොට මතකයතු හැන්දෙන් හරි මොකෙන් හරි මේ කරන්න නැත්තම් අත පුච්ච ගන්න පුළුවන්. යම් බලපෑ අනිත් පැත්ත මේක හොඳට කුක් කරලා තියෙනවා. මේ විදිහට අනිත් පැත්තත් මේ වින්න ඕන. මෙයාගේ මේ බලන්න හොඳට පාට තියෙන ගොඩක් මේව කරන්න එපා. නැත්තම් මේක හයි වෙන්න පුළුවන්. ඉතින් මේක කරන්න හැටි ඊට පස්සේ ඊළඟ එක මේ විදිහට දාගන්න. ඉතින් මෙහෙම මේව කරන්න. ඉතින් අපිට තව තැටි කීපයක් තියෙනවා නම් ඉතින් දෙක තුනක් කපාට කරන්න පුළුවන්. නැත්තම් තැටි ලොකු නම් අපිට දෙතුන් හතරක් විතර කරන්න පුළුවන්. දැන්ට මේ විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නන්න. අත තියාගෙන ඕන ඕන ඩ්‍රයි කරන්න එපා. නැත්තම් රොටියක් වගේ වෙන්න පුළුවන්. ඒක ඩිසයික ගානකට ගන්න ඕන. ඉතින් මතක තියාගන්න මේක සාමාන්‍ය රොටියක් හදන විදිහට හදන්න බෑ. මොකද අපි කුරක්කන් කවලම් කරන්න තියෙන නිසා අපිට ගොඩාක් විදිහට ක්‍රිස්පි කරලා ගන්න අමාරුයි. මොකද ඒකේ කුරක්කන් තියෙන නිසා. මොකද මම අර පිටි තියෙනකොට අපිට ලේසි ඒකේ තියෙන ඉලාස්ටික් අතියට හොඳට ක්‍රිස්පි කරන්න පුළුවන්. නමුත් මේක මම ඇත්තටම මේක හදන්නේ මේ තම හෙල්ති විදිහට. ඒක නිසායි මම මේ විදිහට කුරක්කක් කවලම් කරේ. මේ විදිහට මේවා කරගන්න දැන් ඔබට පේන ඇති හොඳට කුක් කරලා දෙන්න. දැන් මේ මෙන්න මේක තමයි මේ ගන්න තිබුණා හොඳට මැති. මට තියන හොඳට ගින්දර ගැති තියෙන්න ඕන. ගොඩාක් තෙල් දාගන්න එපා හැම වෙලාවම. ඔගේ ඉක්මනට ඉක්මනට ඔක්කොම කුක් කරගෙන මම ඔක්කොම මේ ටික මේ හදාගෙන ඉවරලා ඔයාලට අරමතවට තාප පෙන්නන්න. ඉතින් මම මේ ඔක්කොම මේ හදාගත්තා. ඊට පස්සේ මේක අපි කරන්න ඕනේ මේක පොඩ්ඩක් මේ විදිහට මේ බුරුල් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට වඩා ක්‍රිස්පි ගතිය එන්න මේක පොඩ්ඩක් මේ විතර කඩන්න ඕනේ. ඕක පෙන් කැඩුවා පස්සේ මෙන්න මේ විදියට හොඳට මේ කැලිවට ගැලවෙනවා. ඒකයි මම ඔයගලන්ට පෙන් මේ විදිහට කරේ. මේක ඔයගොල්ලෝ හදුවාමත් මේකෙන් එක උඩින් උඩින් තියන්න. එතකොට අර ඇතුලේ තියෙන හීට් එක ඔයගොල්ලන්ට පේන ඇති මේ හීට් එකේ විදියටම ඇතුලේ තියෙනවා. ඉතින් ඕක තමයි රහස. ඉතින් ওই විදියට තියාගන්න. ඒතර මේ සොෆ්ට් ගතියත් ඒ විදියටම තියෙනවා. මේ දැන් ඔයගොල්ලෝ පේන ඇති මේවා ක්‍රිස්පි ගතිය. උත්සාහ කරන තැන මේ විදිහට ගත්තේ මේ මොකද මේ ඔයගලට පෙන්නපු විදිහ මම ඔයගලට පෙන්නලා ඇති කරපු විදිහ සම්පූර්ණම මෙන්න මේ විදිහට ගන්න. මේ වගේ කැඩලා ඉන්න ඕනේ ක්‍රිස්පි ගතියට. ඉතින් මේක තමයි මම හදාගත්ත අද කුරක්කම් පරාට එක. ඉතින් ඔයගොල්ලෝ දැක්ක කොහමද මම මේ කුරක්කම් මේ පරාට එක හදන්නේ කියලා. ඉතින් එච්චර අමාරු නෑ. පොඩ්ඩක් කාලය ගත කරලා කරන්න ඕන වැඩක්. නමුත් ඒක හොඳ පෝෂදායි දෙයක්. ඒක මම ඔයගලට මම ඔයගලත් එක්ක මේක ෂෙයා කරගත්තේ මේ මම ප්‍රථම වතාවට කරේ. ඉතින් ඔයගලත් මේක හදලා බලන්න. ඒ අතරේ ඔයගලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් සුපුරුදු පරිදි අපේ Travel with Chef Facebook page එකට comment එකක් දාන්න. මම කැමති ඒකට පිළිතුරු දීලා ඔයගලන්ගේ ප්‍රශ්නක විසඳුමක් දෙන්න. ඉතින් ඒ වගේම යම් කිසි මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව පහුගිය වීඩියෝ වල උනත් මට සඳහන් කරන්න. මට පුළුවන් වෙලාවට කොහොම හරි ඔයගලන්ට ඒ පිළිතුරු ලබා දෙන්න. ඉතින් මම හිතනවා
අදවසේ ඔයගොලු යමක් කියන ගත්ත කියලා නැවතත් මෙවැනිම ලස්සන වීඩියෝ එකක් හම්බෙන තුරු ඔබට සුබ දවසක් ගිහින් එන්න ආයුබෝවන්.